ITS හා ඉංග්‍රීසි ශිෂ්‍ය 30,000ක් Ease of Digital Campus එපිකෝසේ අයදුම් කරන්න. යෞවන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමග ඩිජිටල් තාක්ෂණ සහ විවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සහයෝගීතාවෙන් Ease of Metro Campus within දෑයේ දූතරුවන්ගේ තුරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි දැනුම නම් වාලීම සඳහා ක්‍රියාත්මක කරන දීපා ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන දැන් ආරම්භුණා. මෙහි පළමු අධීරයර්ථයේ වයස අවුරුදු 13 ඉන්දියන සිසු සිසුවියන් සඳහා පූර්ණ සහ අර්ධ ශිෂ්‍යත්ව 30,000ක් පිරිනැමි. සැප්තැම්බර් 25 වනදාට පෙර Ease of Digital Campus app එක ඔස්සේ අයදුම් කරන්න. Ease of නම් වේදනුමින් ඔබේ අනාගතය හැඩගන්වයි. හොඳයි, ලංකාවේ පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛ පෙළේ ස්ථානයක රැඳෙන ආයතනයක් තමයි Ease of Metro Campus ආයතනය. වසර 21ක් පුරා තමන්ගේ විශ්වසනීයත්වයේ සමග ලංකාවේ දුවදරුවන්ට ඒ අධ්‍යාපන අවස්ථාවන් අධ්‍යාපන වරම් ලබා දීපු ආයතනයක්. ඒ වගේම දිවයින පුරා ශාඛා 42ක පුළුල් ජාලයක් හරහා වසරකට තොරතුරු තාක්ෂණ භාෂා සමාජ විද්‍යාත්මක මේ ආදී වූ විශාල මේ ශේෂ්ත්‍ර ගණනාවක වසරකට 35,000කට ආසන්න දුවදරුවන් ප්‍රමාණයකට මේ අධ්‍යාපන වරම් ලබා දෙනවා. ඉතින් මේ ඊසොෆ්ට් කියන ආයතනය දැන් ඉතාම දැවැන්ත ව්‍යාපෘතියකට අත ගහලා තියෙනවා. ඒ තමයි ශිෂ්‍යත්ව 30,000ක් ප්‍රදානය කිරීම. ඒකත් පාසල් දුවදරුවන්ට අධ්‍යාපන කියන එක මේ දවස්වල ඉතාම තර්ජනාත්මක තත්වයකට ඇවිල්ලා තියෙනනේ. ඇත්තටම මේක අභියෝගාත්මකයි මේ මොහොතේ නේද දිනුෂ. ඉතින් මේ අභියෝගාත්මක මොහොතේ පාසල් දුවදරුවන්ට ශිෂ්‍යත්ව 30,000ක් කියන්නේ එසේ මෙසේ ගණක් නෙවෙයි. පූර්ණ කාලීන ශිෂ්‍යත්ව 10,000ක්, අර්ධ කාලීන ශිෂ්‍යත්ව 20,000ක්. මේ ශිෂ්‍යත්ව ඔබට කොහොමද ලැබෙන්නේ? කොහොමද ඔබ මේක ලබා ගන්නෙ? මෙන්න මේ කාරණාව ගැන කතා කරන්න අපි ආරාධනා කළා Ease of ආයතනයේ සමූහයේ සභාපතිතුමන් වෛද දයන් රාජපක්ෂ මහතාට. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. දිනුෂ ශිෂ්‍යත්වයක් ලබා ගන්න කැමති. ඒක තමයි ශිෂ්‍යත්වයක්. ඉස්කෝලේ යන්නේ නැහැ නේද? ඉස්කෝලේ යන්නේ නැහැ. හරි. සමබතුන් දැන් මේ ඊසොෆ්ට් කැම්පස් කොහම මේ අර වසුන්දර ගෝ වගේ දශක දෙකකට වැඩි කාලයක් රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත් ආයතනයක්. තරගකාරීත්වය අතරින් ඉස්සරහම ඉන්න දරුවෝ බිහි කරපු ආයතනයක්. මොකද්ද මේ ශිෂ්‍යත්ව වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ සහ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව්, ඇත්තටම මේක ක්‍රියාත්මක වෙන්නේ අපේ ඊසොෆ්ට් ඩිජිටල් කැම්පස් කියන පද්ධතිය හරහා. ඇත්තටම මේ කොවිඩ් වසංගතයක් එක්ක අපිට අධ්‍යාපනය වෙනමම තැනකට ගෙනියන්න සිද්ධ වුණා. ඉතින් ඒ සඳහා අපි ඇත්තටම ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස් ආයතනය මේ ශාස්ත්‍රයේ ඉතාමත් පෙරගමන් කරුවෙක් හැටියට අපි පටන් ගත්ත මේ ඩිජිටල් කැම්පස් ව්‍යාපෘතියක්. ඒක ඒ සඳහා ඇත්තටම අපි ජංගම දුරකථන සඳහා මේ ඇප් එකකුත් ලොන්ච් කරලා තිනවා. විශේෂයෙන් අන්න ඒ ක්‍රමවේදය හරහා තමයි මේ ශිෂ්‍යත් අපි ක්‍රියාත්මක කරන්නේ. මොකද තාමත් අපිට පන්ති කාමරය මූණට මූණ පන්ති කාමර අධ්‍යාපනය ලබා දීමේ වාතාවරණයක් රට තුළ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා ඇත්තටම විශේෂයෙන් අපි මේ උසස් අධ්‍යාපනය කරන ගණ යන ගමන්ම ඇත්තටම අපේ ද්විතීක අධ්‍යාපනය විශේෂයෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ඇති වෙලා තියෙන විශාල බලපෑම නිසා අපි කල්පනා කරා අපේ වගකීමක් තමයි ඇත්තටම මේ දරුවන් වෙනුවත් යම් දෙයක් කරන එක. ඒ සඳහා තමයි අපි ඇත්තටම මේ පාසල් දරුවන් 30,000කට ඒ කියන්නේ පූර්ණ ශිෂ්‍යත්ව 10,000කුත් අර්ධ ශිෂ්‍යත්ව 20,000කුත් වශයෙන් 30,000කට මේ පළවෙනි අධීරේ අපි තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පියවරෙන් පියවර තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක් ලබා දෙන්න දරුවන්ට. මොකද මේක අනාගතයේ අපි බලාපොරොත්තු වෙනා ඇත්තටම තරුණ ව්‍යවසායකයන් බිහි කරන්න, ඒ වගේම රටේ ආර්ථිකයට දැවැන්ත පෙරලියක් ඇති කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් හැටියට මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ නිසාවෙම තමයි අපි මේක ඇත්තටම මේ පාසල් දරුවන් තුළ මේ දැනුම ව්‍යාප්ත කිරීමේ වැදගත්කම වටහාගෙන තමයි මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. හොඳයි, දැන් මේ ඔබ පෞද්ගලික අංශය නියෝජනය කරන්නේ අවුරුදු 21ක් ඒ වගේම විශ්වාසය දිනා ගැනීමෙන් ඉස්සරහට අවිලා දිනවා. දැන් මේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙලට රාජ්‍ය අංශය අනුග්‍රහය ලැබිලා තියෙනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ, මේ අමාත්‍යාංශ කැබිනට් අමාත්‍යාංශක් සහ රාජ්‍ය අමාත්‍යාංශක් දෙකම එකම අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නේ නාම රාජපක්ෂ මහතා යටතේ. ඉතින් මේ සහයෝගීතාවයේ මේ අනුග්‍රහය කොහොමද මේක තවත් ඔව්, ඇත්තටම අපි හිතුවා දැන් මොකද මේක ජාතික වශයෙන් වැඩගත් වන වැඩසටහනක්. ඉතින් මොකද අපේ තරුණ පරපුර මේ ශාස්ත්‍රයට වැඩි නිපුණතාවයකින් වර්ධනය කරලා ඒගොල්ලොන්ගෙන් අපේ රටට ලබාගත ඇති මේ ශාස්ත්‍රයට ලබාගත ඇති ප්‍රතිලාභ ගැන සලකපුවම ඇත්තටම මේක ජාතික වශයෙන් වැදගත් වන වැඩසටහන නිසා තමයි අපි ඇත්තම ගරුනාමල් රාජපක්ෂ අමාත්‍යතුමා හම්බෙලා මේ පිළිබඳව සාකච්ඡා කර අපේ අදහස ඉදිරිපත් කරා. ඉතින් බොහොම
මත් සතුටුයි කියන්න ඇත්තටම එතුමා මේකේ එතුමාගේ අමාත්‍යාංශය විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන කියන අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යාංශයට මේ මේ ව්‍යාපෘතිය තියෙන ඒ කියන්නේ අපි ගත්තොත් එම ඒක ඒකේ දැක්මත් එක්ක ඉතාමත් ළඟින් යන ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘතිය. ඒ නිසාවෙන් මතරම එතුමාගේ අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලය මේ ව්‍යාපෘතිය සඳහා ගොඩක් මහන්සි වෙලා ඇතරම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඒ කටයුතු සියල්ලම සිද්ධ කරලා අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම හිතන්නේ ඒ තුලින් ඇත්තටම අපිට පුළුවන් වෙනවා මේක වඩාත්ම විශේෂයෙන් අපිට දැන් අපි අපිට නගරබද මාධ්‍ය හරහා යන්න පුළුවන් වුණත් විශේෂයෙන් අපේ ගම්බද දරුවන්ට රටේ බාහිර පැත්තේ ඉන්න දරුවන්ට මේ වගේ ව්‍යාපෘතියක ප්‍රතිලාභ ලබා දෙන්න මේ රාජ්‍ය අනුග්‍රහයක් ඒ කියන්නේ රාජ්‍ය සහයෝගතාවයක් ලැබීම මම හිතන්නේ ලොකු ලොකු අභියෝගයක් අපි ජයගත් එකක්. ඉතින් මේ නිසා අත්තටම අපිට පුළුවන් වෙනවා මේ ව්‍යාපෘතිය නියම ප්‍රතිලාභය රටේ දරුවන් සෑම දිනකටම අර සමානව විහිදී යන විදියට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා එතුමාගේ අමාත්‍යාංශවල සියලුම මේ ලේකම්වරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ සඳහා දැක් වූ සහයෝගය වෙනුවෙන්. පාසල් දරුවෝ කවහම සභාපතිතුමනි අපිට එක වයස් කාණ්ඩයක් නෙවෙයි එක වසර ඉඳලා 13 වසර දක්වා සමස්තය පාසල් දරුවෝ ඔබේ ශිෂ්‍යත්ව ලබා දීම වැඩසටහන තුළ මේක කොයි වයස් කාණ්ඩයකද ක්‍රියාත්මක වෙන්නේ සහ අර 10000ක් පූර්ණ ශිෂ්‍යත්ව තව පිරිසක් අර්ධ ශිෂ්‍යත්ව මේක මොකද්ද නිර්ණායකය තෝරා ගන්න? ඔව් දැන් අපි ඇත්තටම මේකේ වයස් තෝරා ගැනීම පිළිබඳ අපි සාකච්ඡාවට කීපයක්ම තිබුණා. ඉතින් ඒ නිසා ඇත්තටම දැන් අද ගත්තොත් එම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය එක වසරේ දරුවෙකුට උනත් ලබා දීමේ කිසිම වරදක් නැහැ. නමුත් අපිට තිබෙන මේ සම්පත් ප්‍රමාණය සහ අපිට කිරීමේ ඒ කියන්නේ කරන්න පුළුවන් ප්‍රමාණයත් එක්ක සලකලා බලලා අපි තමයි මේක වඩාත්ම යෝග්‍ය වෙන්නේ යම් පාසලේ යම් වසරකින් උඩ දරුවන්ට ලබා දුන්නොත් කියලා. ඒ නිසා තමයි අපි ඇත්තටම වයස අවුරුදු 13 න් ඉහළ සහ 19 න් පහළ ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ලබන නමුත් සාමාන්‍යයෙන් 8 වසරට යොමු වෙලා ඉන්න දරුවෙකුට තමයි මේකට අයදුම් කරන්න ලැබෙන්නේ. 8 වසර සිට ඉහළද? ඔව් ඒ කියන්නේ වයස අවුරුදු 13 සම්පූර්ණ කරලා ඉන්න දරුවන්ට අයදුම් කරන්න පුළුවන්. ඊළඟට වයස අවුරුදු 19 තමයි 19ට අඩු. උපරිම සීමාව 19ට අඩු වෙන්න ඕනේ. ඒක තමයි නිර්ණායකයේ වයස් පත්තම. හැබැයි අපි මේක තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද තෝරා ගැනීමේ ක්‍රමවේදය තමයි අපි ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන මේ ශේෂ්ත්‍රයට ටිකක් ඇල්මක් දක්වන දක්ෂතාවයක් දක්වන දරුවන්ට අපි මේ තන දුන්නොත් හොඳයි කියන එක තමයි අපිට තිබුණු අදහස. ඒ අනුව තමයි අපි මේක විශේෂයෙන් බුද්ධි මට්ටම පරීක්ෂා කරන සාමාන්‍යයෙන් ඕනෑම වසරක ළමයෙකුගේ බුද්ධියට ගැළපෙන විදිහේ ප්‍රශ්න මාලාවක් යොමු කරන තරඟ විභාගයකින් තමයි අපි තෝරා ගැනීම කරන්නේ. ඉතින් ඒහිදී අපි දිස්ත්‍රික් වශයෙන් යම් යම් දිස්ත්‍රික්කවලට යම් ප්‍රමාණයක් පූර්ණ ශිෂ්‍යත්ව ලැබෙන විදිහට මේක තෝරා ගැනීම කටයුතු කරනවා. ඒ කියන්නේ ඔක්කොම මුළු ලකුණු අර අපි දැන් විශ්වවිද්‍යාල පද්ධතියට ලබා ගන්නවා වගේ දිස්ත්‍රික් කෝටා සිස්ටම් එකක් පාවිච්චි කරලා පූර්ණ ශිෂ්‍යත්ව හැම දිස්ත්‍රික්කයකටම ඒ දිස්ත්‍රික්කේ හොඳම ලකුණු ලබා ගන්න දරුවන් වෙනුවනොත් එතනින් පස්සේ ලකුණු ලබා ගන්න දරුවන් වෙනුවෙන් අර්ධ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් හැම දිනාම ඉඳගන්නේ එකම විභාගයක්. ඒ විභාගය පවා පවත්වන්නේ අපි ඔන්ලයින් ක්‍රමවේදයට. ඒ නිසා කිසිම ඒ කියන්නේ මේ මේ දැන් පවතින සංචාරණ සීමා සහ මේ ලොක්ඩවුන් යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. හොඳයි සභාපතිතුමා, දැන් මෙවැනි ශිෂ්‍යත්වයකට අපි යමුනාට පස්සේ අපි දරුවෝ බලනවානේ මේකෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ මොනවද, අපිට මේකෙන් ලැබෙන්නේ මොනවද ජීවිතයට කියලා. ඇත්තට මේ ශිෂ්‍යත්වයේ මොනවද දරුවන්ට අවසානයේ ලැබෙන්නේ? ඔව් ඇත්තට මේක ලොකු පෙරලිකාර වෙනසක්. අපි දැන් ඉස්සර දන්නවා අපිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න නම් උපාධියක් ලබා ගන්න නම් උසස් පෙළ කරන්න ඕනේ. උසස් පෙළ කරලා සමත් වෙලා එතනින් කඩේම පසු කරන අයට තමයි මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න කියලා කියන්නේ. හැබැයි මම ඇත්තට මීට වසර ගණනාවකට කලින් වසර 4කට විතර කලින් අපි ඉදිරිපත් කරා මේ ටීන් ග්‍රැජුවේට් කියලා කන්සෙප්ට් එක. ඒ කියන්නේ වයස කියන්නේ මේ වයස 20 සම්පූර්ණ වෙන්න කලින් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ උපාධියක් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක්. ඉතින් මේ ශිෂ්‍යත්ව වැඩසටහනේ තියෙන වැදගත්මකම දේ තමයි
මේ පළවෙනි මේක අධිර පහක් තියෙනවා. අපි පළවෙනිම මේ 30000 බඳවගන්නේ පළවෙනි අධිරයට. ඒ පළවෙනි අධිරයට දරුවන්ට ලැබෙන්නේ සාමාන්‍යයෙන් පදනම් පාඨමාලාවක් තමයි ඒ සියලු දෙනාටම අපි යොමු කරන්නේ. ඒකෙන් අයිත් තොරතුරු තාක්ෂණය පිළිබඳ හොඳ මූලික දැනුමක් අපි මේ පදනම් පාඨමාලාව හරහා ලබා දෙනවා. විශේෂයෙන් කියවිය යුතුයි ඇත්තටම අපි මේ සියලු 30000ටම මේ දැන් 30000න් 10000ක් අර්ධ ශිෂ්‍යත් පූර්ණ ශිෂ්‍යත්ත් 20000ක් අර්ධ ශිෂ්‍යත් වුණාට මේ 30000ටම අපි ඉංග්‍රීසි පාඨමාලාවක් ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ඉන් ඉංග්‍රීසි කියන පාඨමාලාව නොමිලේ ලබා දෙනවා. මොකද අපි ඒගොල්ලෝ මෙතන සූදානම් කරන්න ඕනේ ඉදිරි පියවරවල් සඳහා අවශ්‍ය වෙන ඉංග්‍රීසි දැනුමට. ඒ නිසා තමයි අපි 30000ටම ඉංග්‍රීසි භාෂාව නොමිලේ ලබා දෙන්නේ. එතනින් දක්ෂතාවයේ දක්වන සිසුන් 15000කට දෙවෙනි අධ්‍යයනයට යන්න පුළුවන්. ඉතින් මේක අපි පොඩියක් තරඟකාරීත්වයක් එක්ක ගෙනියන වැඩපිළිවෙලක්. මොකද අපිට ඕනේ අර උනන්දුව තියෙන දක්ෂතාවයේ තියෙන දරුවන් මේකෙන් ව්‍යාපෘතෙන් ඉදිරියටම ගෙනියන්න. දෙවෙනි අධ්‍යයන ඇෂුවර්ඩ් ඩිප්ලෝමා පාඨමාලාවක්. තුන්වෙනි අධ්‍යයන බ්‍රිතාන්‍ය පරිගණක සංගමේ සහතික පත්‍ර පාඨමාලාව. හතරවෙනි අධ්‍යයන බ්‍රිතාන්‍ය පරිගණක සංගමේ ඩිප්ලෝමා පාඨමාලාව. ඒක ඇත්තටම NVQ level 6 කියන NVQ උසස් ඩිප්ලෝමා. NVQ හය ශ්‍රේණියට අයදාල උසස් ඩිප්ලෝමාව. එදෙනින් පස්සේ අවසාන අධ්‍යයනයේ තොරතුරු තාක්ෂණ උපාධියක්. එතකොට මේ වසර 4ක වගේ කාලයක් ඇතුළත මේ දරුවන්ට තොරතුරු තාක්ෂණ උපාධියක් දක්වා යන්න පුළුවන් වැඩපිළිවෙලක්. මොකද මම හිතන්නේ මේ 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 පෙරළිය අපි ඇති කරන්න ඕනේ අධ්‍යාපන ශාස්ත්‍රයේ. මොකද අපි දන්නවා ඇත්තටම හැම ශාස්ත්‍රයක්ම අද තොරතුරු තාක්ෂණය සඳහා වෙනස් වෙලා තියෙනවා. අපිට අර රාමුවකට කොටු වෙලා ඉඳගෙන මේ මේ ශාස්ත්‍රවල දියුණුව එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයේ අපිට ඉස්සරහින් ඉන්න අමාරුයි. ඉතින් ඒ වෙනස ඇති කරන්න තමයි අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේකෙන් අවසානයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් 20000ක් නෙමෙයි තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් 2000ක් පමණ මේ ව්‍යාපෘතියේ පළවෙනි අධ්‍යයන හරහා සමාජයට එහෙම නැත්නම් අපේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට දායාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දිනුෂ මං හිතන්නේ මේ දැන් දෙමව්පියෝ මේ කතාව අහන් ඉන්නකොට තියෙන ගැටලුව තමයි දැන් අපිට පාසල් වැඩ කටයුත්තක අපේ දරුවන්ට මේක කළමනාකරණය කරගෙන යන්න පුළුවන් වෙයිද කියන එක. කොහොමද මේකට ඔබ ආයතනය දීලා තියෙන විසඳුම? ඔව් ඇත්තටම දැන් දරුවන් මේ වෙනකොට මං හිතන්නේ ගෙවල් වල වැඩි වෙලාවක් නිකන් තමයි ඉන්නේ. මොකද අපි ඉස්සර කරපු විෂය බාහිර කටයුතු කියන ඔක්කොම ඇනහිටලා තියෙන්නේ. ක්‍රීඩා නැවතිලා තියෙන්නේ. එතකොට සංගීතය කරා නම් ඒ දරුවන්ගේ ඒ කාලේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපිටත් දරුවෝ ඉන්නවා අපි දන්නවා ඒගොල්ලෝ දකිනවා දැන් පාසලේ අධ්‍යාපනය කොච්චර තිබුණත් සමහරලාට ඒගොල්ලන්ට තියෙන විවේකී කාලේ වැඩි. මේ වෙනකොට වෙන වෙන දේවල් වලට උදාහරණයකට පරිගණක ක්‍රීඩා වගේ දේවල් වලට වැඩි කාලයක් යොමු කරන තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා කාලය යොදා ගැනීම ඇත්තටම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක. අපේ දෙයටම කාල කල්පනාකරණය වැදගත්. අපි තරව බලලිමු. සහ චොක්ලට් රස දෙකින් මෙන මන්ච කැරොල්ස් හද දැදෙන රස මතක හොඳම වෙලාව සභාපති. ඔය ඉතින් මේක ඇත්තරම මේකෙක් මේ අපේ පද්ධතිය හරහා තියෙන්නේ සෑම විෂයක්ම අපි පටිගත කරන ලද දේශනත් ඇතුළු කරලා තියෙනවා. දැන් විශේෂයෙන් පළවෙනි අධ්‍යයන සහ දෙවෙනි අධ්‍යයන සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් තුනෙම. ඒතර භාෂා පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේත් නැහැ. මොකද දරුවන්ට භාෂාව ඉංග්‍රීසි භාෂාව අමාරු නම් ඉංග්‍රීසි මේ දේශනය සමන් දීලා පුළුවන් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් ඒ දේශනයම සමන් දෙන්න. ඒක හදාරන්න. ඒ වගේම ක්‍රියාකාරකම් ඇති කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අර මේ වර්චුවල් ක්ලාස් එක කියන්නේ දැන් දේශකයා තමන්ට ඒ වෙලාවෙම සම්බන්ධ වෙන වර්චුවල් ඉන්ටරැක්ටිව් ක්ලාසස් උත් තියෙනවා. හැබැයි ඊට අමතරව තමන්ට පහසු වෙලාවට එම දේශනයම තමන්ට පහසු වෙලාවට වෙන වෙන පාසල් වැඩ කටයුතුට බාධා නොවන වෙනත් අපි තුමු ළමයි ටියුෂන් යනවා නම් ඒවට බාධා නොවන විදියට තමන්ට පහසු වෙලාවක් හොයාගෙන කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ නිසා තමයි මේක ඇත්තටම පාසල් අධ්‍යාපනයට කිසිම බාධාවක් නොවන විදියට මං ඉදන්නේ සතියකට ඇත්තටම දරුවෙකුට දවසකට පැයක් මේ වෙනුවෙන් වැය කරන්න පුළුවන් නම් මේ පාඨමාලාව කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔය පැය හොයා ගන්න ඕනෙම දරුවෙකුට හැකියාව තියෙනවා. මේ පාඨමාලාවේ මේ කාලපරාසය ඔව් දැන් මේ එක එක අධ්‍යයනයට කාලපරාසය වෙන් වෙනවා. දැන් පළවෙනි අධ්‍යයනය අපි මාස 6ක් තමයි පදනම් පාඨමාලාව. ඊළඟ අධ්‍යයනයත් මාස 6ක්. ඊළඟට තුන්වෙනි අධ්‍යයනය සඳහා අවුරුද්දක්, හතරවෙනි අධ්‍යයනය සඳහා අවුරුද්දක්, එතන අවසාන අධ්‍යයනය සඳහාත් අවුරුද්දක්. ඒතකොට ගත්තත් මුළු උපාධිය සඳහා වසර 4ක් තමයි කාලය නිර්ණය වෙලා තියෙන්නේ.
සම්පූර්ණ කාල සීමාව දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක නෙවෙයි ඔන්ලයින් ඉගැන්වීම කියන එක සමාජගත වෙන්නේ කොවිඩ් තත්ත්වයේ පහව ගිය අනකම් පමණද ඔන්ලයින් ක්‍රමවේදේ නැත්නම් ඉතින් එහාට ඔබ ශාලා පවස්කම් ලබා දීලා වෙන දේ කරනවද කොහොමද ඇත්තටම මේකේ පළවෙනි අදියර හතරම ඔන්ලයින් ක්‍රමවේදේ හරහා කිසිම ගැටලුවක් නැතුව කරගෙන යන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි ඇත්තටම දැනට සාකච්ඡා කරලා තින්නේ මේ අමාත්‍යතුමත් ඒ වගේම අමාත්‍යංශත් එක්ක මේ වැඩසටහන වසරකට දෙවතාවක්වත් අඩුම ගානේ කරන්න. ඒ කියන්නේ මේ දැන් පළවෙනි අදියරේ තමයි මේ මේ ව්‍යාප්තියේ පළවෙනි අදියරේ තමයි අපි මේ 30,000 බදවගන්නේ. නැවත මාස 6කින් තව දෙවන අදියර ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ මේ ප්‍රමාණය අපිට කරන්න නම් අපිට මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන්න වෙනවා. හැබැයි මේ දරුවන්ට අවශ්‍ය ප්‍රායෝගික පිහුණුව ලබා දීමට මේ තත්ත්වය වෙනස් වුණු වාට පසුව අපිට හැකියාව තියෙනවා. මොකද අපේ ශාඛා 42ක් දිස්ත්‍රික් හැමකම භාගයේ ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ඒ අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා දීමට අපි කටයුතු සම්පාදනය කරලා තියෙනවා. දිවයින පුරාම ශාඛා 42ක් ක්‍රියාත්මක වෙමින් ලංකාවේ බොහොම ඉහළ නමක් දිලාගෙන ඉන්නවා මේ සොෆ්ට්වෙයාර් එක. ඕන පාසල් යන දරුවෙක් වේවා එහෙම නැත්නම් පාසල් අධ්‍යාපන නිමා කරලා එතන නිහාට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙන කෙනෙක් වේවා ඒ විශ්වාසය තියෙනවා. ජාත්‍යන්තරය තුල කොහොමද මේ සොෆ්ට්වෙයාරට තියෙන පිළිගැනීම? මොකද IT කියන්නේ අපේ රටේ තුල පමණක් රැකියා උත්පාදනය කර ගන්න පුළුවන් විශේෂ ශේෂ්ත්‍රයක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ රටින් පිට තමයි වැඩි රැකියා අවස්ථා තියෙන්නේ. කොහොමද සොෆ්ට්වෙයාර් පිළිගැනීම? ඇත්තටම ඒ ගැන කියනවා නම් මට දෙයක් කාරණා දෙකක් පැහැදිලි කරන්න ඕනේ. අපි දැන් මේ ලබා දෙන උපාධි සහ මේ ලබා දෙන මේ සහතික විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගැනෙන සහතික විතරෙන් කතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියලා කියන්නේ අවුරුදු 60ක් පරිණත විශේෂයෙන් තොරතුරු තාක්ෂණ වෘත්තීමය ආයතනය ලෝකයේ ඕනෑම රටක පිළිගන්න. එහි ඩිප්ලෝමා පාඨමාලාවක් තමයි මේ හතරවෙනි අධිරේ ලැබෙන්නේ. ඒ වගේම දෙවෙනි අධිරේද දලුවන්ට ලැබෙන්නේ පියර්සන් මහා බ්‍රිතාන්‍ය පියර්සන් සහතිකයක්. ඊළඟ අවසාන වශයෙන් උපාධිය හිමිවෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් කියන විශ්වවිද්‍යාලය. ඒ ඒක පැත්තකින් මේවා අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු ආයතන. ඒ වගේම කියන්න සතුටේ ඇත්තටම අපි 2019 දී ඊසම් මෙට්‍රෝ කැම්පස් ආයතනයත් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිකාදන කොමිෂන් හරහා රජයේ නොවන විශ්වවිද්‍යාලයක් හැටියට අපි අනුමැතිය ලබලා තියෙනවා. ඒ වගේම මෑතකදී අපි ඇත්තටම කොමන්වෙල්ත් කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වල විශ්වවිද්‍යාලවල ඒ ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුවට අපේ ඊසා මෙට්‍රෝ කැම්පස් ආයතනයත් ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ ආයතනය ඇත්තටම උපාධියක් ලබා ගත්තාම ලෝකේ වෙනත් රටවල මේ හරහා පිළිගැනීම ඇති වෙනවා. සහතික පත්‍ර පාඨමාලාව සිට පශ්චාත් උපාධිය දක්වා ඉතාම විහිදුණු පරාසයක පාඨමාලා හදාරන්න අධ්‍යාපනය හදාරන්න ඔබට ඊසොෆ්ට් තරහ අවස්ථාව තියෙනවා. අවුරුදු 21ක් කියන පොඩි කාලයක් නෙමෙයි. විශ්වාසය ඉතින් ඔබට අමුතුවෙන් ඒ ගැන කියන්න දෙයක්වත් නැහැ. හොඳයි, දැන් මේ 30,000ක තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල පිළිබඳව කතා බහ කරාම දැන් මේක බලන් ඉන්න අය දැන් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? කොහොමද මේකට අයදුම් කරන්නේ අපි? අතන අපි අයදුම් කරන්නේ බොහොම පහසු ක්‍රමයක් සලසලා දීලා තිනවා. ඔබට පුළුවන් ඔබගේ ජංගම දුරකථනයෙන් ඊසොෆ්ට් ඩිජිටල් කැම්පස් ඇප් කියන මුදුකාංගය බාගත කරන්න. ඒ මුදුකාංගය බාගත කරපුවාම ඒකේ පළවෙනි තිරේම දැක්වෙනවා මේ ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරන්න කියන බොත්තම. එතනින් එහාට ඔබ ඒ හරහා යොමු වුණාම තම භාෂාව තෝරාගෙන තමන්ට කැමති භාෂාවකින් ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරන්න පුළුවන්. අයදුම් කිරීම සාර්ථක වුණ පසු ඔබට කෙටි පණිවිඩයකින් ලැබෙනවා ඔබගේ අයදුම ලැබුණා කියලා. ඒ වගේම අපේ වෙනම අපි සමාජ මාධ්‍ය හරහා කරන මේ ක්‍රියාත්මක කරන ප්‍රචාරණ කටයුතු හරහා ඔබට ඒ වගේ පෙනේ සමහරලාට ලින්ක් එකක්, ඒ කියන්නේ වෙබ් අපේ වෙබ් අඩවියට යන ලින්ක් එක. එතකොට ඒක ක්ලික් කරත් ඔබට පුළුවන් මෙතෙන් යොමු වෙලා යන්න. ඒ සඳහා ඒ වගේම මම හිතන ඔබතුමියට මේක හම්බ වෙලා ඇති. අපේ විශේෂ මේ සඳහා විශේෂ ෂණික දරුකතන ඇමතුම් අංකයක් අපි ලබා දීලා තියෙනවා. යම් ගැටලුවක් තියෙනවා නම් ඒ අංකයට කතා කරන්න පුළුවන්. එතනදී ඔබට අවශ්‍ය සියලු විස්තර අපේ කාර්ය මණ්ඩලය සපයයි. ඒ වගේම අපේ ඊසොප් ඕනෑම ශාඛාවට කතා කරන්න +1177899 +1177899 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් සම්බන්ධ කරගන්න මේ පිටුම වැඩිදුර තොරතුරු දෙන කියා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ශාඛාව තියෙන නම්බර 3 ද ෆොන්සේකා පෙදෙස කොළඹ 4 ඔබට ඊමේල් ලිපිනියත් අපි සඳහන් කරන්න, වෙබ් අඩවිය සඳහන් කරන්න www.esoft.lk
මේ තමයි වෙබ් අඩවිය මේ වෙබ් අඩවියට ගියාම ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා වගේම අර සභාපතිතුමන් සඳහන් කරන ලද ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය ලින්ක් එකත් මේ වෙබ් අඩවියෙම ලබා ගන්න පුළුවන්කම තියෙනවා www.esoft.lk තමයි වෙබ් අඩවියේ ලිපිනය. සහ ඒ වෙබ් අඩවියට ගියාම ඔබට සමීපම e-soft ශාඛාව පිළිබඳව බොහොම අපූර්වව විස්තර ගොනු කරලා තියෙනවා ඒකත් ඔබට වාසියක් වේවි. ඉතින් සභාපතිතුමා දැන් ඇත්තටම මේ වෙලාවේ රටේ දරුවනුයි දෙමව්පියෝ දෙගොල්ලම බලාගෙන ඉන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට මොකද වෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාවක මෙවැනි ශිෂ්‍යත්ව ක්‍රමයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අතිශය සාධනීයයි කියලා අපි විශ්වාස කරනවා. මේ මොහොතේ අභියෝගාත්මක වෙලා ඉන්න මේ මනසට එහෙම නැත්නම් ආතතියෙන් ඉන්න මනසවලට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔව් ඇත්තටම අපි මේ වගේ තත්ත්වයන් වලදී අපි ගොඩක් වෙලාවට අපේ මේ ඉලක්ක වලින් ඈත් නොවි වෙනත් විකල්ප සවිය යුතු කාල පරිච්ඡේදය. විශේෂයෙන් මට මතකයි මම ඇත්තටම පාසල් යන කාලේ 1988 89 ඒ වගේ කාලේ තමයි මම සාමාන්‍ය පෙළට මුහුණ දුන්නේ. ඇත්තටම මගේ පියා මාව මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට යොමු කරේ ඒ කාලේ තිබුණු මේ අභියෝග දෙමව්පිය දන්නවා මේ කාලේ තිබුණු මොන වගේ තත්ත්වයක්ද රටේ තිබුණේ කියලා. ඉතින් ඒ තිබුණු ඒ අර්බුදකාරී තත්ත්වයට විකල්පයක් හැටියට තමයි මාව තොරතුරු තාක්ෂණය යොමු කරේ. ඒ ඒ ඒ පියවරෙන් තමයි අද මම මේ වෙනකොට ඇත්තම වෛද්‍ය වෘත්තිය හදාරුවත් ඒකෙන් වෙනස් වෙලා මේ විශාල කාර්යභාරයකට අත ගහන්න මට හැකියාව ලැබුණේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අන්න ඒ අවස්ථාවම මෙන්න මේ ව්‍යාපෘතිය හරහා අපේ රටේ දරුවන් 30,000කට ලබා දෙන්න අනාගතයේ ඒ කියන්නේ අපිට ඇත්තටම විශාල මුදුකාංග සමාගමක් ස්ථාපනය කරන්න පුළුවන් පටන් ගන්න පුළුවන් දරුවෝ මේ අතරින් බිහිවේ කියන එක තමයි මගේ ඒ කියන්නේ මගේ ඇත්තටම ඉලක්කය. මම හිතනවා ඒ දෙන්න යන්න පිට යන්න පුළුවන් කියලා. ඉතින් දෙමව්පියන්ට මම කියන්නේ තමන්ගේ දරුවන්ගේ දක්ෂතා අඳුනා ගන්න. මොකද මේ ශාස්ත්‍රයට ඇලුම් කරන දක්ෂතාවයේ තියෙන දරුවන් ඕනේ තරම් අපේ රටේ සෑම පළාතකම ඉන්නවා. සමහරවිට මට කියන්න තියෙන දෙමව්පියන්ට ඇත්තටම අර තමන්ගේ සිහිනය දරුවන්ගෙන් දකින්න නැතුව විශේෂයෙන් මේ වගේ ශාස්ත්‍රවල දරුවන් යොමු වෙනකොට දැන් මම දැකලා තියෙනවා සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ කියනවා මට ඕනේ පරිගණක මේ ක්‍රීඩා මුදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න කියලා. ඒතකොට දෙමව්පියන්ට මේක දැක්ක ගමන් බය හිතෙනවා. මේ දරුවා මේ කරන්න යන වැඩේ මේ මොන මේ අවදානමක් තියෙන දෙයක්ද? එයා සමහරවිට බලාපොරොත්තු වෙනවා තමන්ගේම මුදුකාංග ආයතනයක් පටන් ගන්න කියලා අදහසක් දක්වනවා. ඉතින් මේවට අවස්ථාව දෙන්න මොකද මේ දරුවන් ඇත්තටම අද පවතින ලෝකය ගැන දන්නවා. ඒගොල්ලෝ ඒවා හොයාගෙන යනවා ගවේෂණය කරනවා. ඒ අනුව තමයි ඒගොල්ලෝ මේ මාර්ග තෝරගන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතියේ ඒ වගේ ඒ එහෙම ඉස්සරහට යන්න උනන්දුවක් දක්වන දරුවන්ට ගොඩාක් ලොකු පිටිවහලක් වෙයි කියලා. ඉතින් මම දෙමව්පියන්ගේ ඉල්ලා සිටිනේ ඒ සඳහා ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න ඒ දරුවන්ට ඒ ගමන් වල ඒ මාර්ගය ඔස්සේ ඉදිරියට යන්න. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය කියන්නේ දවසින් දවස මොහොතින් මොහොත අලුත් වෙන ශාස්ත්‍රයක්. මේකේ වැඩිපුරම රැකියාවස්ථා තියෙන්නේ මේ රටින් එපිට. ඒතකොට අපේ රටේ දරුවන්ගේ දැනුම ප්‍රමාණවත් වේවිද මේ පිට රටකට ගිහිල්ලා ඒ අයත් එක්ක එකතු වෙලා මේ රැකියාවස්ථා සඳහා යෙදෙන්න හැම විටම අපි ගැන ඉන්නේ පොම අවතක්සේරුවකනේ. ඒතකොට අපේ රටේ තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ ස්ථාවරත්වය කොහොමද? ඇත්තටම මේ ශාස්ත්‍රය අපි අපේ දැනුම මට්ටම ගත්තාම ඉතාමත් ඉහළින් ඉන්නවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආයතන නිෂ්පාදනය කරන මුදුකාංග වලට ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් ගුණාත්මක බවින් ඉහළ මුදුකාංග අලුත් තාක්ෂණයේ යොදාගත්තු මුදුකාංග සඳහා අපේ රටේ ආයතන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ වෘත්තිකයන්ටත් ලොකු ඉල්ලුමක් ලෝකේ පුරාක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරියේදී ලංකාවේ වෘත්තිකයන් පිට රටට ආ යුතුයි කියලා මේ ශාස්ත්‍රයේ රැකියාවකට. මොකද අද පුළුවන් ඔබට ලංකාවේ ඉඳනුත් ඇමරිකාවේ සිලිකන් වැලි එකේ තියෙන කම්පැනි එකට වැඩ කරන්න. ඔබට ප්‍රතිස්ථානගත වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට රටේ ඉඳන් පුළුවන් ඔබට ඇත්තටම ඩොලර් වලින් ආදායම ලබන්න මේ රටේ ඉඳන් තමන්ගේ වාසස්ථානය වෙනස් නොකර ඇමරිකානු සමාගමට එහෙම නැත්නම් යුරෝපීය සමාගමට වැඩ කරන්න පුළුවන් ශේෂ්ඨයක් තමයි තොරතුරු තාක්ෂණය. කියන්නේ අද වෙනකොටත් එහෙම වැඩ කරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා.
අපි කතා බහ කරේ ඊසොෆ්ට් ආයතනයේ ලබා ගෙන දෙන ශිෂ්‍යත්ව 30000 පිළිබඳව අපි යලි දුරකථන අංක ඔබට තිරයේ දිස් කරන්නම් ඔබට ඒ දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කර ගන්න පුළුවන් ඊසොෆ්ට් ආයතනයේ නිලධාරීන් ඇතුළේ ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා වැඩිදුර තොරතුරු මේ ශිෂ්‍යත්වයේ පිළිබඳව 011 677 899 වයස අවුරුදු 13 ඉඳලා 19 දක්වා වයස් සීමාවල දරුවන්ට තමයි මේ ශිෂ්‍යත්ව ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ ඒ ශිෂ්‍යත්ව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී දරුවන් බඳවා ගන්නට තරග විභාගයක් පවත්වනවා ඒ තරග විභාගය පවත්වන්නේ ඔන්ලයින් ක්‍රමයට මේ වගේම ඔබට පුළුවන්කම තියෙනවා මේ වෙබ් අඩවියත් අපි මතක් කරන්නම් ඔබට වෙබ් අඩවියත් ඔබට දැන් තිරයේ දිස් වේවි www.esoft.lk www.esoft.lk කියන වෙබ් අඩවියට ගියොත් ඔබට මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු ලබා ගන්න වගේම අර මම පෙර සඳහන් කරන ලද තරග විභාගයට යාම සඳහා අවශ්‍ය ලින්ක් එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම Apple Store නැත්නම් Play Store වලට ගිහිල්ලා ඔබේ ජංගම දුරකථනයේ කුමක්වත් ඔබට පුළුවන්කම තියෙනවා ඒ app එක download කරගෙන මේ විභාග සඳහාත් ඇඳුම් කරන්න සහ ඉදිරිපත් වෙන්න ඉන්පස්සේ ශිෂ්‍යත්ව ලබාගෙන රටට ලෝකයට ජාත්‍යන්තරය තුල කීර්තිමත් නාමයක් ලබා ගන්න IT විෂය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා අපේ රටේ දරු පරම්පරාව වෙනුවෙන් ඊසොෆ්ට් තමයි මේ වැදගත් සමාජ කාර්ය වගකීම ඉටු කරන්නේ අපේ රට වෙනුවෙන් කරන බුද්ධිමත් ආයෝජනයක් වර්තමානයේ කරන අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමන අප සමගින් අද කතා බහට එකතු වුණු ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස් ආයතනයේ සභාපතිතුමන් වෛද්‍ය දයාන් රාජපක්ෂ මහත්මනි බොහොම ස්තුතියි ඔබතුමන්ට අද කතා බහට එකතු වුණා ආයි බොහොම ස්තුතියි යෞවන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සමග ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සහයෝගීතාවෙන් ඊසොෆ් මෙට්‍රෝ කැම්පස් වෙතින් දැයි දූතරුවන්ගේ තුරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි දැනුම නංවාලීම සඳහා ක්‍රියාත්මක කරන දීපව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන දැන් ආරම්භුණා මෙහි පළමු අවධියේ යටතේ වයස අවුරුදු 13 ඉන්දියන සිසු සිසුවියන් සඳහා පූර්ණ සහ අර්ධ ශිෂ්‍යත්ව 30,000ක් පිරිනැමේ සැප්තැම්බර් 25 වනදාට පෙර ඊසොෆ් ඩිජිටල් කැම්පස් ඇප් එක ඔස්සේ අයදුම් කරන්න ඊසොෆ් නම් වේදනුමින් ඔබේ අනාගතය හැඩගන්වයි IT සහ ඉංග්‍රීසි ශිෂ්‍යත්ව 30,000ක් ඊසොෆ් ඩිජිටල් කැම්පස් ඇප් එක ඔස්සේ අයදුම් කරන්න